වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියෙහි සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් වටිනා ගාථා රතනයක්. මේ ගාථා රතනය දේශනා කොට වදාළේ බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් වෙච්ච අබය රාජකුමාරයාට. දේශනාව සිදු කරනු ලැබුවේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. ශෝකයෙන් අවසන් වූ රජකම පිළිබඳව කරුණු තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒත පස්සත්තිමං ලෝකං චිත්තං රාජරතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සඟෝ විජානතන්ති. පින්නතුනි මේ ගාථා රතනේ සරල තේරුම පිළිබඳව සිහිපත් කළොත් මේ ආත්ම භාවයේ අනුවන පුජ්‍යලයට දිගින් දිගටම ඇලීමට හේතුවක්. එහෙම නැත්නම් අනුවනය මේ ආත්මය තුල මනාව ඇලෙනවා. ඒ ආත්මයට බැඳෙනවා. ඒ ආත්මයට ප්‍රිය කරනවා. නමුත් සඳහන් කරනවා මේ ආත්මය පිළිබඳව සැබෑ තතු දන්න පුද්ගලයා එහෙම නැත්නම් ඥානවන්තයා මේ ආත්ම භවයට කිසිම ඇලීමක් දක්වන්නේ නැහැ කියන කාරණාව. අපි මේ කාරණාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. ගාථා රත්නයේ දේශනා කරන්න හේතුන නිධාන කතාව ටිකක් සාකච්ඡා කරමි. බිම්බිසාර මහරජුරුව කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව මනාව පැහැදුන, නිවැරදිව තුනුරුවන් සරණ ගියපු, භාග්‍යතුන් වහන්සේගේ ඇසුරින් අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබාගත් මේ ශාසනයේ එක ආර්ය ශ්‍රාවකෙක්. බිම්බිසාර මහරජුරුවන්ගේ රාජ්‍ය බොහෝම විශාලයි. රජුරුවන්ට තිබුණා හරි අපූරු උයනක්. ඒ උයන සම්පූර්ණයෙන්ම වගේ නිල්ම නිල් පාට කඳන් වලින් යුක්ත උණගස් වලින් පිරීලා තිබුණේ. පින්නතුනි මෙතන විස්තර කරනකොට නිල් කඳන් සහිත උණගස් කියලා සඳහන් කරලා තියෙන්නේ. සමහර විට කොළපාට කඳන් තියෙන උණගස් වෙන්න පුළුවන්. දැඩි කොළපාට බවක් නිසා නිල් පාටයි කියලා සඳහන් කරන්න ඇති. මේ උයන බොහෝම විවේක උයනක්. ඒ වගේම තමයි භාවනා යෝගීන්ට විවේකයට කැමති උතුමන්ට මනාව ගැලපුණ තැනක්. උණගස් වලින් හැම තැනම මනාව සෙවන හැදිලයි තිබුණේ. රජුරු භාග්‍යතුන් වහන්සේට මේ උයන පූජා කළා. ඒ විතරක් නෙමෙයි මේ උයනේ අපූරු විහාරයක් හදලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පූජා කළා. සමහර කාලවල ඇතැම් වස් කාලවල පවා භාග්‍යතුන් වහන්සේ මේ විහාරේ වැඩ ඉඳලා තියෙනවා. මනාව ධර්මයේ ඉගෙනගත්ත භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් යථාර්ථය අවබෝධ කරගත්ත, සදහටම සංසාර දුකෙන් මිදිච්ච බිම්බිසාර මහරජුරු මහ පුදුමාකාර සත්පුරුෂයෙක්. රජුරුව ළඟ කොයිතරම් සත්පුරුෂ ගතිගුණ තිබුණද
ඒ කාරණා ධර්මයේ තුල බොහොම පැහැදිලි කරනවා. එක අවස්ථාවක රජුරු භාග්‍යතුන් වහන්සේ ළඟ තමන් සංසාරයෙන් අත මිදුණට තමන්ගේ අග්‍ර මහේෂිකාව තාමත් මේ සංසාරයෙන් මිදෙලා නැති නිසා ඇය භාග්‍යතුන් වහන්සේ ළඟට යොමු කරන්න රජුරු නොයෙක් උපක්‍රම යෙදුවා. ඒ කේමා දේවිය පිනතර කේමා දේවිය කියලා කියන්නේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවිකාවක් බවට පත් වෙන්න. සසර ඒ තරම් පුරුදු කරගෙන ඇවිල්ලත් මුල් අවදියේ කේමා බිසවට ශ්‍රද්ධාව වැඩි වෙලා තුනුරුවන් ඇසුරු කරලා තමන්ගේ පාරමිතාව පූර්ණේ කරගන්න මග සැලසුනේ නැහැ. සුදුසු කාලයේ එනතුරු විය හැකි. නමුත් ස්වාමි පුරුෂයා බිම්බිසාර මහරජුරු නොයෙක් වර නොයෙක් ආකාරයෙන් ඇයට ආරාධනා කළා. ඉල්ලීම් කළා. ඇවටිලි කළා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න එන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවාය කියන කාරණාව මත ඇයි හැම අවස්ථාවකම මගේ හැරියා. අන්තිමට රජුරෝ වේලුවන උයන්නේ සුන්දරත්වයේ ගීතවලට නගලා නගරේ පුරාම ඒ ගීත ගායනා කෙරෙව්වා. ඒ තුලින් ඇයට වේලුවන උයන බලන්න යන්න උවමනාව කැමැත්ත ඇති කෙරෙව්වා. ඒ මගින් තමයි කේමා බිසව භාග්‍යතුන් වහන්සේ ළඟට යොමු වුණේ. හැබැයි එදාම භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා තමන්ගේ පාරමිතාවට අනුව සව් කෙලෙස් නසල රහත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ වාගේ මේ එවන් පාරමිතා පුරපු උත්තමාවියන්ට ඒ පාරමිතාවන් මුදුන්පත් කරගන්න මඟ පෙන්වන්නේ බිම්බිසාර මහරජුරු මහ පුදුම සත්පුරුෂයෙක් වුණා. රජුරුවන්ගේ රාජ්‍ය විශාල නිසා එක පසල් දරනුවක, ඒ කියන්නේ රාජ්‍යයට බොහෝම දුර බැහැර ගම්, මේ පසල් දනව්වක ඇති වුණා මිනිස්සු අතර කැරලි කෝලාහලය. රජුරු මේ කෝලාහලයේ සංසිඳවන්න ඕන නිසා තමන්ගේ පුතෙක් වෙච්ච අබේ රාජකුමාරයාට මේ පිළිබඳව දැනුවත් කළා. පිරිසක් සමග ගිහිල්ලා මේ කැරල්ල සංසිඳවලා එන්න කියලා. සෝවාන් වෙච්ච මහරජි කවදාවත් යුද්ධයකට අණ කරන්නේ නැහැ පින්නතුනි. ප්‍රාණඝාතයට කවදාවත් අනුබල දෙන්නේ නැහැ එවන් කෙනෙක්. අබේරාජ කුමාරයාට අවවාද ලැබෙන්නේ ඊටාම දැහැමින් ඒ කැරල්ල මර්ධනය කරන්න, ඒ කැරල්ල විසිරුවා හරින්න කියලා. තාත්තගේ අවවාද වලට අනුව අබේරාජ කුමාරයාත් කැරල්ල තියෙන ප්‍රදේශයට ගිහිල්ලා ඊටාම ධාර්මිකව මෘදු මොළොක් ආකාරයෙන් කතා කරලා මිනිස්සුන්ගේ සිත් නිමල මිනිස්සු සතුටු කරලා ඔවුන් සනසලා නැවත කැරලි කෝලාහල ඇති නොකරගන්න තැනට පත් කරලා අබේරාජ කුමාරයා ආපහු ආවා. හැබැයි කුමාරයාගේ මේ ක්‍රියාකලාපයේ පිළිබඳව ඔහුගේ හැකියාවන් පිළිබඳව රජිරුවන්ට තිබුණේ පුදුම සතුටක්. රජිරුවන්ගේ සතුට කොයි තරම්ද අබේරාජ කුමාරයාට කතා කරලා සඳහන් කළා, පුතේ අද ඉඳලා දවස් 7ක් මේ රටේ මහරජිරුව ඔබ කියලා කැමති විදිහට රාජශ්‍රී සම්පත් භුක්ති විඳින්න කියලා අබේ කුමාරයාට රාජ්‍ය භාර දුන්නා. ඒ විතරක් නෙමෙයි, ඉතාම සුරූපී නලඟනක් ඔහු වෙනුවෙන් වෙන් කළා ඔහු සතුටු කරන්න. ගැයුමෙන්ද, නැටුමෙන්ද, වාදනයෙන්ද අලුත් රජතුමා සතුටු කරන්න ඇය විශේෂයෙන් රජ්ජුරු පත් කරලා හිටියා. අබේ කුමාරයා දවස් 7ක් උපරිම රාජශ්‍රී සම්පත් විඳා
අර නලඟන හැම ආකාරයකින්ම ඔහු සතුටු කළා. හත්වෙනි දවසේ ජල ස්නානය කරන්න යනකොට ඒ නලඟනත් එක්ක ගියා. ස්නානය කරලා ඉවර වෙලා කුමාරයාගේ උයනට ඇවිල්ලා විවේකී තැනක වාඩි වෙලා ඒ වෙලාවෙත් අර නලඟනගේ රැඟුම් ගැයුම් නරඹමින්ම තමයි හිටියේ. ඒ උයනෙත් සද්දු රජතුමා සතුටු කරන්න මේ නර්තනය යෙදුනා. හැබැයි පින්නතනි ඇය මේ වෙනකොට දින හතක් මුළුල්ලේම අල්ප ආහාරයක් තමයි අරන් තිබුණේ. ඇයි මේ නර්තනය යෙදෙන්ඩ නිරන්තරයෙන් කුස පිරිල තියෙන වෙලාවක ඇයට අපහසුයි. එනිසා ඇය අල්ප ආහාරයක් තමයි මේ දවස් කීපේ පුරා මරගත්තේ. අනික දවසේ වැඩි වාරගානක් වැඩි කාලයක් නැටුමට යොමු කරලා තිබුණ නිසා ඇගේ කුස ගැස්සුන ප්‍රමාණය මේ දවස්වල බොහොම වැඩි. මේ ආදී හේතුකාරණා කීපයක් මුල් කරගෙන එදා උයනේ නර්තනය යෙදිලා ඉන්න අතරතුර ඇය කුසේ ඇතිවෙච්ච දැඩි වේදනාවක් නිසා මැරිලම වැටුණා. ඇය මරණයට පත්වෙච්ච බව දැනගත්ත අභය කුමාරයාට එයින් නැගිච්ච දුක දරාගන්න බොහොම අමාරු වුණා. සෝකයෙන් දැවෙන්න පටන් ගත්තා. අභය කල්පනා කළා බුරබුරා නැගෙන මේ ශෝක ගින්න නිමාගන්න මේ ශෝක ගින්න නිමල දෙන්න තරම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ හැරණන්නේ. ඒ නිසා මේ හිතේ උපදින ශෝකාග්නිය නිමාගන්න මා යුත්තේ යා යුත්තේ භාග්‍යතුන් වහන්සේ ළඟටමයි. නලඟනගේ ආදාහන කටයුතු සියල්ලම ඉවර කළා. අභය කුමාරයා මාලිගාවට යනවා වෙනුවට කෙලින්ම ගියේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම අපේ බුදුරජාණන් වහන්සේ අභය කුමාරයාත් එක්ක ටිකක් කතා බහ කළා. භාග්‍යතුන් වහන්සේ අභයගෙන් අහනවා ඔබ බොහොම දුකෙන් බව පේනවා. මහත් චිත්ත පීඩාවකින් පෙළෙන බව පේනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද කියලා අභය සඳහන් කරනවා. ස්වාමීනි ඒක නිසාම තමයි මම භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ. අභය කුමාරයා තමන්ගේ කතාව ඔක්කොම කියනවා. පසල් දනව්වක ඇතිවෙච්ච කැරැල්ල සංසිඳව පෙහෙටි. එයින් ප්‍රීතියට පත්වෙච්ච පියමහරජ්ජුරුව තමන්ට රාජ්‍ය භාර දුන්න හැටි. ඒ කාලය තුළ සතුටු කරවන්න නලගනක් ලබා දුන්න හැටි. ඒ නලගන උයන මැරිල වැටුන හැටි. මේ සියල්ල භාග්‍යතුන් වහන්සේට සඳහන් කළ ස්වාමීනී මේ ශෝක ගින්නට හේතුව එයයි කියල සඳහන් කළා. ආං ඒ කාරණාව මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කොට වදාළේ. අපි නැවත සිහිපත් කළොත් ඒත පස්සත්තිමං ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සංගු විජානතන්ති. පින්නතුනි මේ ගාථා රතනේ සඳහන් කළා යත්ත බාලා විසීදන්ති. කාටද බාලයා කියලා කියන්නේ? පින්නතුනි බාලයා කියලා කියන්නේ කයෙන් වැරදි කරන, සිතින් වැරදි කරන, වචනයෙන් වැරදි කරන පුද්ගලයාට. කයයි වචනයයි සිතයි සංවර නැති කෙනා බාලයෙක්ය කියලා අපේ භාග්‍යතුන් වහන්සේ බාලපණ්ඩිත සූත්‍ර දේශනාවිනුත් පැහැදිලි කළා. එතන මෙතන බාලයා කියලා හඳුන්වහම ගිහි සමාජය තුලත් බාලයෝ ඉන්නවා, පැවිදි සමාජය තුලත් බාලයෝ ඉන්නවා. මේ සමාජ දෙකෙන්ම බාලයා හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි
බාලයා කයින් වැරදි කරන්නේ වෙයි බාලයා වචනෙන් වැරදි කරන්නේ වෙයි බාලයා සිතින් වැරදි කරන්නේ වෙයි මේක බාලයා හඳුනගන්න තියෙන පහසුම ආකාරයක්. ඒතර බාලයාට උරුම වෙන්නේ මොකක්ද? මරණින් මත්තේ නිරයගාමී වෙන කෙනෙක් හැටියට භාගිතුන් හස දේශනා කොට වදාළි. එතකොට මේ සංඝ පිරිසෙත් බාලයෝ ඉන්නවා කියලා සඳහන් කළා. ඒ ගැන කතා කරනකොට මෙතන සඳහන් කරනවා මේ අනුවණය කුහක පිළිවෙත් නිසා අනුවණ පිළිවෙත් නිසා මේ සංසාරේ බොහෝසේ ශෝක කරනවා. සුගත් සසුනින් පිටත පැවිදි වෙච්ච අය පැවිදි බාලියෝ කියලා සඳහන් කරන්නේ. ඒකයි මේ සඳහන් කරන්නේ සුගත ශාසනයෙන් පිටත පැවිදි වෙච්ච අය. තමාට යහපත සලසන සිල් ගුණ පූර්ණණය කිරීමක් ගැන කල්පනාවක්වත් නැහැ. මේ සම්බුද්ධ ශාසනය පැවිද්ද කොයි තරම් ශ්‍රේෂ්ඨද? ධර්මයේ තැනක සඳහන් කළේ දුර්ලභ පබ්බජ්ජා කියලා. පැවිද්ද කියන මේ අති උතුම් තත්වය මේ ලෝකේ පරම දුර්ලභයි. හැබැයි පැවිද්දා පරම දුර්ලභයි. එතන කාටද පැවිද්දා කියලා කියන්නේ? කවුද සැබෑම පැවිද්දා? භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ භාග්‍යතුන් වහන්සේගේ සරණට ලක්ුණ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබුණ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච පැවිදි වෙච්ච දවසේ ඉඳලා තමන්ගේ මුළු ජීවිතේම බුද්ධ රතණයට ධර්ම රතණයට අනුව පවත්වන්න එක හෙළාම ප්‍රතිඥා දුන්න යම් කෙනෙක් වෙයිද ඔහු මේ ශාසනේ පැවිද්දෙක්. භාග්‍යතුන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ පැවිදි වුණ දවසේ ඉඳලා මුළු ජීවිත කාලයම බුද්ධ රතණයට ධර්ම රතණයට අනුව ජීවිතේ පවත්වන්න ප්‍රතිඥා දුන්න කෙනෙක් මේ ලෝකේ පැවිද්දෙක් කියලා කියන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයේ මේ පැවිද්ද ලබා ගන්නකොට විශේෂ පොරොන්දුවක් වෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බා ජේතමං බන්ති. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය සියලු දුක් නැති කිරීම උදෙසා උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්වාමීනි මේ කසාවත් අරගෙන පබ්බා ජේතමං බන්ති මට පැවිද්ද ලබා දෙනසේක්වා කියලා ඉල්ලීමක් කළේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු මේ ඉල්ලීම තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම එලෙසම පවත්වනවාද කියන කාරණාව පිළිබඳව නැවත හිතන්න ඕනේ. සියලු දුක් නැති කර ගැනීම සඳහායි මේ පැවිද්ද. බොහෝ දුක් ඇති කර ගැනීම සඳහා නෙවෙයි මේ පැවිද්ද. නමුත් එහෙම ඉල්ලීමක් ආයාචනාවක් කරලා මේ ශාසනයේ පැවිද්ද ලැබුවත් සමහර වෙලාවට කටයුතු කරනකොට මේ ශාසනයට පරිබාහිරින් කටයුතු කරන බව පේනවා. මේ ශාසනයේ නීති රීති වලට අනුගත නැති බව පේනවා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට ගරු කරන්නේ නැති බව පේනවා. අංගික නිසයි සඳහන් කරන්නේ සුගත සසුනෙන් පිටත පැවිදි වෙලා කියලා. නිරන්තරයෙන් කල්පනා කළ යුත්තේ තමන්ගේ ක්‍රියාකාරකම් එක්ක
මේකද බුද්ධ ශාසනය මේකටද මේ පැවිද දුර්ලභයි කියලා සඳහන් කළේ අපි පවතින ජීවත් වෙන හැටියට අපිට කිසි දුර්ලභ බවක් නැහැ මේ පැවිද්ද තුල සැබෑ පැවිද්දා කොයි වගේද හැම වෙලාවෙම විමසන්න ඕනේ පොතපතින් හොයන්න ඕනේ ධර්මය තුලින් අධ්‍යයනය කරන්න ඕනේ සැබෑ පැවිද්ද කවුද කියලා භික්ෂුන් වහන්සේලා ලෝක සත්වයාගේ මහ පිංකෙත කියලා සඳහන් කළේ වත් පිළිවෙත් වලට ගරු කරන්නේ නැති ශික්ෂාවන්ට ගරු කරන්නේ නැති තුනරුවන් පිළිබඳව ගරු සැලකිල්ලක් නැති සමහර අයට දායක කාරකාදීන්ට සාධාරණය කරන්න පුළුවන් වෙයිද ඒ ප්‍රශ්නේ හැම වෙලාවෙම තමන්ගෙන් අහන්න ඕනේ නිමක් නැති දුක් විඳලා දාඩියේ මුගුරු වගුරවල රෑ දවල් මහන්සි වෙලා සමහරලාට දරුවට කෑම වේල නොදී දරුවට කිරි පැකට් එකක් අරගෙන ගිහිල්ලා දෙන්නේ නැතුව දරුවට පොතපත පෑන ගෙනහිල්ලා දෙන්නේ නැතුව දාන වේලක් හදාගෙන හිස මත තියාගෙන සතපුම් ගණන් පයින් ඇවිල්ලා මේ දීලා යන්නේ අපේ නෑදෑයෝ නෙමෙයිනේ සහෝදර සහෝදරියෝ නෙමෙයිනේ වෙනත් හිතවතුන් නෙමෙයිනේ එහෙමනම් ඥාතිත්වයක් නැති සහෝදරත්වයක් නැති දූදරු මුණුබුරු මිනිබිරිකමක් නැති කෙනෙකුට මේ තරම් දුක් විඳලා ප්‍රණීත ආහාර වේලක් සපයගෙන ඇවිල්ලා දෙන්නේ මොන බලාපොරොත්තු වෙන්ද මෙවන් උතුම් සංඝරතනයට දන් දුන්නහම මේ සංසාරයේ අති දීර්ඝ කාලයක් සුවපත් කරගන්න මේක හේතුවක් ඒ නිසා මේ වේල බඩගින්න හිටියට කමක් නැහැ දවසක් දෙකක් දරුවට කිරිපිටි නැතුව හිටියට කමක් නැහැ මේ වාගේ නොයෙක් කැපකිරීම කරලා සංසාර මග සුවපත් කරගන්න මහත් වූ කුසල් අත්පත් කරගන්න මේ දන් වේල ගෙනල්ලා දෙන දායකයාට සාධාරණයක් සිද්ධ වෙන විදිහට මගේ ජීවිතේ පවත්වනවද කියන ප්‍රශ්නය හැම වෙලාවෙම නගන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් තමන්ගෙන් එහෙම අහන්නේ නැතුව කර්මයේ කර්මඵල විශ්වාසයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැතුව භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කිරීමක් නැතුව ශික්ෂාපද පිළිබඳව ගෞරවයක් නැතුව යම් කෙනෙක් කටයුතු කරනවාද ඔවුන් සුගත ශාසනයෙන් පිටත පැවිදි වුණා හැටියට තමයි සඳහන් කරන්නේ. අන් ඒක නිසා අපි නිරන්තරයෙන් තමන් කවුද කියන කාරණාව හොඳට අවබෝධ කරගන්න ඕනේ. මගේ කාර්යය මොකක්ද කියලා හොඳට තේරුම් අරගන්න ඕනේ. එහෙම නුනොත් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ නිමක් නැති දුක් අනුභව කරන්න සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ අග්ගික්ඛන්දෝපමාදී සූත්‍රයෙන් වල දේශනා කොට වදාලා. ගහකට ගිනි අරගෙන ඇතුලෙන් ගින්දර ගිහිල්ලා ඇතුලෙන් දෙවි දෙවි කඩා වැටෙන අඟුරු ගහ වටේටම ගොඩ ගිහිල්ලා සුළඟට මේ ගිනි අඟුරු දිලිසෙනවා. ඒ ප්‍රදේශයේ වැඩ ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට ආමන්ත්‍රණය කරලා දේශනාවක් කළා. මහණෙනි මේ ශාසනයේ දුස්සීලව ඉඳගෙන මේ දායක කාරකාදීන් ගෙනල්ලා දෙන සිව්පසේ භුක්ති විඳිනවට වඩා අන්න අර අඟුරු ගිලින එක සැපයි කියලා. ඇයි එහෙම දේශනා කළේ? මේ අඟුරු ගිල්ලහම පින්නතුනේ අපිට දුකක් විඳින්න සිද්ධ වෙන්නේ ඒ මොහොතේ විතරනේ. අඟුරු ගිනි අඟුරු ගිලීම තුළ මරණය සිද්ධ වෙයි. නමුත් මේ ජීවිතෙන් එක මරණයක් නිසිද්ධ වෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. දායකයා ගෙනල්ලා දෙන දාණය
සිව්පසය දුස්සීලව ඉඳගෙන භුක්ති විඳොත් ආත්ම සිය ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් නිමක් නැති දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ ආහාර වළඳලා අවුරුදු කෝටි ගණන් නිමක් නැති දුකකට භාජනය වෙනවට වඩා අඟුරු අනුභව කරලා එක ජීවිතයකින් සමුගන්න එක වටිනවා. ඒකයි එහෙම දේශනා කළේ. ඉතින් බාලාකේ බාලුව කියලා කියහම ගිහි පැවිදි දෙපාර්ශ්වෙම බාලියෝ ඉන්නවා. හැබැයි ඉතින් බාලයා කොයි පාර්ශ්වයේ වුණත් නිරේට තමයි දොර අරගෙන තියෙන්නේ. එහෙනම් යත්ත බාලා විසී දන්ති. මොකද්ද මේ විසී දන්ති කියලා කියන්නේ? මමය මාගේ යන වැරදි අදහසින් ආත්මය කෙරෙහි තියෙන ඇලීම. මගේ ආත්මය මේ ආදි වශයෙන් මගේ කියලා අපි අල්ලගත්ත දේවල් කොච්චර තියෙනවද? මගේ කියලා ලං වෙන්න අල්ලගන්න අපිට මොකද්ද වෙන්නේ? පින්නතිනේ ඒ උපාදානයේ තුල අපට ඇති වෙන්නේ දුකක්මයි. මේ උපාදානයේ නැති වෙන තාක්කල් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. බැඳීමක් කියලා කියන්නේ දුකක්. ඕනම තැනක බලන්න යම් දෙයක් පිළිබඳව දැඩි ඇල්බ ගැනීමක් තියෙනවා නම් දැඩි බැඳීමක් තියෙනවා නම් ඒක වෙනස් වෙන්න මට කොයි තරම් දුකක් උපදිනවද? මෙහෙම හිතන්න. බොහොම ආදරෙන් දරුවෝ හදාපු මව්පියන්ට දරුවෙකුගෙන් සැරපරුස වචනයක් අහන්න වුණොත් කේන්ති ගියපු දරුවෙක් පරුස වචනයක් වගේ කියලා බැන්න ඒ මව්පියන්ගේ හිත කොයිතරම් කඩා වැටෙයිද? ඔවුන්ට මොන වේදනාවක් උපදින්න පටන් ගනීද? කොයිතරම් දුකක් චිත්ත සන්තාන තුළ ඉපදිලා තමන්ගේ හදවත දවයිද? නමුත් පාරේ යන ළමෙක්, අඳුරන්නේ නැති ළමෙක් මගදී එහෙම කියලා පාරේදි බැන්නොත් සමහරලාට ගණන් ගන්නෙවත් නැති වෙනවා. එහෙම නැත්නම් ඔහුට ටිකක් තරවටු කරලා යනවා. නැත්තං ඔහුගේ මව්පියෝ හම්බ වෙලා කියන්නම් කියලා හිතාගෙන යනවා. තමන්ගේ දරුවගෙන් වචනයක් අහපුවම දැනුණ වේදනාව අර පාර යන දරුවගෙන් අහපු වචනේ නිසා හදවත රිදුනේ නේ. එතකොට ඇයි තමන්ගේ දරුවා බැන්නම වැඩිපුර රිදුනේ? මං ඔහුව ගොඩක් උපාදාන කරගෙන ඉන්නේ. තමන්ගේ බිරිඳ සැරවුනහම, තමන්ගේ ස්වාමියා සැරවුනහම ස්වාමි භාර්යාව කොයිතරම් අඬනවද? හේතුව බැඳීම වැඩිකම. අන්න ඒක නිසා මේ මමය මාගේ යන වැරදි අදහසින් ඇති කරගන්න බැඳීම හැම තැනම හැම දෙයකටම එහෙමයි. ජීවිතේ සියල්ලට ගලපලා බලන්න මගේ වුණොත් එතන තියෙන දැඩි බැඳීමක්. ඒ බැඳීම කවදාහරි දවසක මට උරුම කරන්න විශාල දුකක්. මොකද මේ සියලු වස්තුන් අනිත්‍ය පදනම් කරගත් වස්තුන්. ඕනෑම මොහතක වෙනසෙන්න පුළුවන්. ආන් ඒක නිසා ඒ බැඳීම අපිට මේ වස්තුවේ විනාශයත් එක්ක නිරන්තරයෙන් දුක උරුම කරලා දෙනවා. අනික මමය මාගේය කියලා ගත යුත්තක් මේ ලෝකේ නෑනි පින්නතුනි. මට මමත් නැතිකොට තව කොහෙද මගේ කියලා වෙනත් කෙනෙක් ගැන කතා කරන්නේ? මට මමත් නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. මේ ශරීරයේ කවදාවත් මට වුවමනා හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. ජීවෙන මොහොතක් පාසා ඒ ශරීරයට වුවමනා හැටියට වෙනස් වෙන්න පටන් ගන්නවා. මට ඒක වෙනස් කරන්න බැරුව යනවා. එනම් විසී දන්ති. මේ මමය මාගේය කියන බැඳීම ඇලීම හැම වෙලාවෙම මහත් වූ දුකකට අපි භාජනය කරනවා.
සංගෝණත්ති මොකද්ද මේ සංගෝණත්ති කියලා මෙතන සඳහන් කරන්නේ ගාතාවේ අවසාන පදේ තියෙනවා සංගෝණත්ති ආත්මය ගැන දන්න අයට ආත්මය පිළිබඳ වැලීමක් නැහැ ඒකයි නත්ති සංගු මේ ආත්මය ගැන දන්න අය හැබැයි තොරතුරු දන්න අය හැබැයි ස්වභාවය දන්න අය මේ කයට ඇලෙන්නේ නැහැ පින්නදින ඒ කාරණාව පැහැදිලි කරන්න මේ කයේ සැබෑ ස්වභාවය ගැනත් කතා කරන්න ඕනේනේ මීට කලින් සිදු කරපු ධර්මදේශනා ගණනාවකම ඒ කයේ යථා ස්වභාවය ගැන කතා කරලා තියෙනවා ඉතින් මේ වෙලාවේ මේ මේ කයේ යථා ස්වභාවය දන්න කෙනා ඇලෙන්නේ නැහැ කියලා කියනකොටම නිතර ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට මේ කයේ ස්වභාවය වැටහෙන්න ඕනේ එහෙනම් ඥානවන්තයා මේකට ඇලෙන්නේ නැහැ හැබැයි අඥානයා හරියට මේකට ඇලෙනවා බැඳෙනවා ඒ නිසා ඥානවන්තයා ඇලිලා නැති නිසා බැඳිලා නැති නිසා යමක් යමෙක් අහිමි වුණහම ඔහුට ඒක තවත් එක අහිමි වීමක් පමණයි හැබැයි තවත් කෙනෙකුට ඒක මාස ගාණක් අඬන්න හේතු වෙන කාරණාවක් ජීවිත කාලය පුරාම මතක් වෙන හැම මොහොතකම පශ්චත්තාපයට හේතු වෙන කාරණාවක් පසුපසට ඇද දැමීම සඳහා හේතු වෙන කාරණාවක් අන්න ඒ නිසා ඥානවන්තය කවදාවත් මේ ලෝකේ මේ පංචස්කන්ධයට ඇලීමක් නැහැ බැඳීමක් නැහැ මමයේ මාගේ කියාගත් ස්වરૂපයක් ඔහු තුලින් දකින්නේ නැහැ ඉතින් මේක මේ වචන ටික අභිධර්ම පිටකයට අනුව තවත් බොහොම ගැඹුරට කතා කළ යුතු කතා කළ හැකි වචන ටිකක් මේ මමයේ මාගේ කියන හැඟීම මම කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එකත් එක්ක ඒක තව ටිකක් සංකීර්ණව සාකච්ඡා කළ යුතු කාරණාවක් වෙනවා. ඉතින් ඒ තරම් කාල වේලාවක් නැති නිසා අපි මේ ගාථා රත්නේ සාකච්ඡා කරමු. චිත්තං රාජ රතූපමං. මොකද්ද මේ චිත්තං රාජ රතූපමං කියලා කියන්නේ? විසිතුරු රජරියක් මේ රදරියක් මෙන් මේ කයේ ස්වභාවය මනාව රණින් රිදීෙන් මුතු මැණික් වලින් තවත් නොඑක් අත්‍යාලංකාර දේවල් වලින් සරසපු අපූර්ව රතයක් රජුරුවන්ගේ රතේ ඒකයි මේ සඳහන් කරන්නේ විසිතුරුසේ සරසන ලද රදරියක් වගේ කියලා රන් රිදී මුතු මැණික් මේ ආදී නොඑක් දේවල් වලින් මනාව සරසලා බිමට මනාව රතු පලස්සෙල්ලලා මනාව ආසන පනවලා රජුරුවන්ගේ රතය පිළියෙල කරලා තියෙනවා මේ ශරීරය කොයි වගේද දේශනා කරන මේ ශරීරය රදරියක් වගේම තමයි අපි හැමෝම හොඳට නානවා මනාව ප්‍රණීතව අනුභව කරනවා වටිනා ඇඳුම් පැළඳුම් ඇඳ පැළඳ ගන්නවා මේ සියල්ලක් සම්පූර්ණ කරගෙන ඒ පළඳනාවල් වල සමහර ඉවගේ රත්තර සමහර ඒව මැණි සමහර ඒවගේ මුතු මැණික් දෙකම මෙන්න මේ ආදි වශයෙන් මේ මනාව සැරසීමක් මේ රතයකට තියෙනවා රන් රිදී මුතු මැණික් ආදී නොඑක් රතනයන්ගෙන් සරසලයි තියෙන්නේ අන්න ඒ වගේම තමයි මිනිසයා ඔහුත් සරසෙනවා රණින් රිදී මුතු මැණික් වලින් සරසෙනවා සුවඳ ගැල්විය යුතු සුවඳ හමන දේවල් වලින් නිරන්තරයෙන් ගතද සුවඳ ගල්ව ගන්නවා අර රතේ යම් දවසක විනාශ වෙලා යනවා පින්නතුනි රණින් රිදීෙන් මුතු මැණික් වලින් සරසුවත් දවසක දිරලා යනවනේ ඒ රතේ විතරක් නෙමෙයිනේ
මේ මනුස්ස කයත් දිරල යනවනි. මොහොතක් මොහොතක් පාසා මෙලව උපන් දෙයක් හටගත්ත දෙයක් ගමන් කරන්නේ අභාවයේ දක්වානි. ඒක ඔබට හොඳට වැටහෙනවනි. දරුවෙක් මේ ලෝකේ ඉපදුනාට පස්සේ අපි කියන්නේ දවසින් දවස දවසින් දවස දරුවා වැඩෙනවා කියලා. වැඩෙන බව ඇත්ත. වැඩෙමින් වැඩෙමින් කොහාටද මේ යන්නේ? ජීවිතයගේ අවසානය හොයාගෙන. ලදරුවා ළමෙක් වෙනවා. ළමයා තරුණෙක් වෙනවා. තරුණයා සැඳෑ සමයට එනවා. සැඳෑ සමයෙන් මහල්ලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන හොයාගෙන මේ පිටත් වෙලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට පියවරෙන් පියවරට අපි මේ ඉස්සරහට යන්නේ මාරය ළඟට. දවසක් ගෙවිලා දවසක් උදා වෙනවා කියලා කියන්නේ දවසකින් මාරයට ලං වුණා කියන එකයි. දවසකින් මරණයට ලං වුණා කියන එකයි. එනිසා මේ දිනක් ගෙවීම දිනක් උදා වීම ඥානවන්තයෙකුට කොයිතරම් වටිනවද? මනාව සරසපු රජ්ජුරුවන්ගේ රථයත් දිරනවා. රන් රිදී මුතු මැණික් වලින් අලංකාර කරලා පළන්දලා මනාව සරසපු මේ ශරීරයත් යම් දවසක දිරල යනවා. මේ දෙකේම ස්ථිර පැවැත්මක් නැහැ. නමුත් දිරල යනතුරු එක්තැන් වෙලා ඇද වැටෙනතුරු මේ ලෝකේ බොහෝ දෙනාට තමන් දිරන බව, තමන් අභාවයට යන බව, දවසින් දවස ජීවත් වෙන්න තියෙන කාලේ මට අහිමි වෙනව නේද කියන කාරණාව මනාව තේරුම් නොගන්න නිසා, අවබෝධ නොකරගත්ත නිසා, මේ කය නිසා කොයි තරම්නම් වැරදි වැඩ කරනවද? සතර අපායට මොන තරම් පාර හදා ගන්නවද? ආන් ඒකයි සඳහන් කළේ අඥානය මේ කයට ඇලෙනවා. සත්පුරුෂයා කවදාවත් ඥානවන්තයා කවදාවත් මේ කයට ඇලෙන්නේ නැහැ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉමං ලෝකං ඒත පස්සත්තිමං ලෝකං චිත්තං රාජරතූපමං ඒත පස්සත්තිමං ලෝකං කියනකොට මේ ඉමං ලෝකං කියන වචනේ මෙතන මනාව පැහැදිලි වෙනවා. ඒතර මොකද්ද මේ ඉමං ලෝකං කියලා කියන්නේ? ඉමං ලෝකං කියලා කියන්නේ මේ ලෝකය. එතකොට එහෙම නැත්තම් ඉමං ලෝකං කියලා මේ ආත්මයටත් කියනවා. අපි ආත්මයටත් ලෝක කියන වචනේ පාවිච්චි කරනවා. මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා මේ පරාණ කූඩුවට හරි ආදරෙයි. මේ පරාණ කූඩුවට කැමැත්තක් දක්වනවා විතරක් නෙමෙයි, තමන්ගේ ගත සිත බැඳුන තවත් නොඑක් එවන් පරාණ කූඩුවලට පුදුම ලොල් බවක් දක්වනවා. හැබැයි යථාර්ථය දන්නේ නැති නිසා, යථාර්ථයේ මනාව දන්නවනම්, ඒ යථාර්ථයේ මනාව දැනගෙන හිටියානම්, කයේ සැබෑ සතු අවබෝධ කරලා තිබුණා නම්, දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් පිරුණ දිවාරය දෙකේම දොරටු හතකින් මලමූත්‍ර බැහැර කරන අසූචි පුරවපු කලගෙඩියක් හා සමාන මේ කයට කැමැත්තෙන් බැඳෙන අය මේ ලෝකේ නැතුව යනවා. නමුත් පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ මනාව අපිට පැහැදිලි කළා. මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය පංච කාමයට තියෙන තෘෂ්ණාවත් එක්ක මේ කයටත් මනාවම ඇලිලා ඉන්නේ කියලා. කය නිසා කොයි තරම් ප්‍රමාදයට භාජනය වෙනවද? බාහිර උපේ, බාහිර සැරසිලි සිද්ධ කරන්න ගිය නිසා. ඔබට මතක ඇති මගමානෝකතුමාගේ බාලම බිරිඳ සුජාතා. අනික් දේවිවරු
මගමානුකතුමත් එක්ක හරි හරියට පිංකම් කරගත්තා. සුජාතා කියන්නේ මගමානුකගේ මාමගේ දුව. ඇය තාම ලාබාලයි. ඇය රූපයෙන් හරි ලස්සනයි. ආන්ගේ ලස්සන රූපේ නිසාම ඇය මේ ලෝකේ හරි ප්‍රමාදයි. ඇය හැම වෙලාවෙම උත්සාහ කළේ පවතින සුන්දරත්වය රැකගන්න. මගමානුකතුමා නොඑක් අයුරින් කරුණු දැක්වුවා දැක්වුවා පින්දහම් රැස් කරගන්න කියලා. සහෝදරියන් ඒ කියන්නේ මගමානුකතුමාගේ අනික් බිරින්දෑවරුන් ඒ ගැන කරුණු දැක්වුවා මනාව. නමුත් ඇය නෙමෙයි ඒකක්වත් පිළිගත්තේ. අනික් භාර්යාව මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනකොට සුජාත මැරිලා ගිහිල්ලා දියල්ලක් ළඟ තන පිටියක් උඩ කෙකින්නක් හැටියට මේ ලෝකෙට බිහි වුණා. ඒ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අනුකම්පාව නිසා පස්සේ ඇවිල්ලා ඇය දෙව්ලොවට ගන්න කටයුතු කරනවා. නමුත් මෙතන සඳහන් කළේ බොහෝ දෙනා මේ කයට ඇලුම් කරන නිසා මේ කය සන්තර්පණය කරන්න ගිහිල්ලා කවදාවත් ආත්ම විමුක්තියක් නම් හදන්නේ නැහැ. නිකන් හිතන්නකෝ මේ කය සරසන අය ඒ කය සරස ගන්න කොයි තරම් කාලයක් මිඩංගු කරනවද කියලා. සතර අපායෙන් මිදෙන්න තියෙන කාලයනේ මේ ගෙවිලා යන්නේ. මේ ගෙවිලා යන මොහොත මට ආයේ ජීවිතේ කවදාවත් හම්බෙන්නේ නැහැනේ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියත් මේ පහුවෙන මොහොත මට ආයේ ලැබෙන්නේ නැහැනේ. අන් ඒක නිසා වහ 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 ලද අවස්ථාවෙන් පල නෙලා ගන්න කටයුතු කළ යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අවවාදයයි. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙක් කළ යුතු හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකෙක් වෙන එක. බුද්ධාන්තරයක ඉපදිලා භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකෙක් වෙන එක තමයි වටින්නේ. ඒකම මහ පුදුමාකාර ජයග්‍රහණයකේ කීකරු ශ්‍රාවක භාවය කියලා කියන්නේ. අනේක නිසා පින්නතුනි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපි ලබන බාහිර දේවල් ගොඩක් තියෙනවා. අපි හොඳට ඉගෙන ගන්නවා. අපි ගෙවල් දොරවල් හදා ගන්නවා. අපි යාන වාහන අර ගන්නවා. විභාග පාස් වෙනවා. විශ්වවිද්‍යාලවල යනවා. උපාධි ආදිය ලබා ගන්නවා. තවත් නොඑක් ඒ උපාධියට ගැලපෙන්න රැකී රක්ෂා ලබා ගන්නවා. අන් ඒ කාරණාවල් ගැන කල්පනා කරලා බලහම මේ එකදු කාරණාවක්වත් අප්‍රමාදී පුද්ගලයන් බවට පත් කරන්න හේතු වෙනවද? මේ එකදු කාරණාවකින්වත් මාව සතර අපායෙන් මුදවනවද? පිනතේ නිරයට යන්න වෙච්චහම මේ ලෝකේ මම දරාපු තනතුරෙන් ඇති වැඩක් නැහැ. ඒ තනතුරු ඔක්කොම එදාට අහෝසි. ඒ තනතුරු බලපාන්නේ නැහැ. තනතුරු සහිත පුද්ගලයාට කියලා වෙනම සැලකිල්ලක් නැහැ මේ ධර්ම තුල. මොකද ස්වභාව ධර්මයේ ඒට එරෙහි වෙච්ච හැම කෙනෙක්ම සතර අපායි පැද්දිරුවා. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ මනා වූ ඍජු බව. එතකොට පින්නතුනි මම සඳහන් කරමින් හිටියේ නම්බු නාම උපාදි නාම මේ නොඑක් දේවල්. මෙලව පැවැත්මට හොඳයි. හැබැයි මේකක්වත් පරලොව දියුණුවට හොඳ නැහැ. පරලොව දියුණුවක් මේකකින්වත් ඇති කරන්නේ නැහැ. මෙලවටම බැඳිලා සසරටම බැඳිලා සංසාරයෙන් එතර වෙන්න අවස්ථාවක් නැතුව අසරණ වෙන කෙනෙක් තමයි එවන් කෙනෙක්. අන් ඒක නිසා මේ ලෝකේ අපි හොයන මහජනය බොහොම ගරු කරන අගය කරන
නොඑක් කරුණු උපාදි තනතුරු මේකක්වත් සඳහන් කරනවා මේ සංසාරයෙන් මිදෙන්න ආත්ම දමණයට Tamanට උපකාර කරන්නේ නැහැ කියලා ආත්ම දමණයට උපකාර නොකරන දේවල් වෙනුවෙන් අපේ ජීවිත කාලෙන් වැඩි කාලයක් අපි හැම වෙලාවෙම කටයුතු කරනවා සසරින් මිදෙන්න කටයුතු කරන අය බොහොම අඩුයිනේ පින්නතුනි අපි ඒක මනාව දකිනවා සසරින් නොමිදෙන හේතු වලට අපි කොයිතරම් කාලය කැප කරනවද අපි කොයිතරම් වෙහෙසෙනවද අපි මොනතරම් දිවා රාත්‍රී දෙකේ කැප කිරීම කරනවද නමුත් හිතන්නේ ඒ කැප කිරීම සංසාරයෙන් එතර වෙන්න කරනවද කියලා ඉඩමක් අයිති කරගන්න කොච්චර කැප කිරීම කරනවද ඉඩමට තියෙන නඩුව දිනන්න කොයිතරම් කැප කිරීම කරනවද මෙන්න මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම අපි කොච්චර කැප කිරීම කරනවද නමුත් ඒ කැප කිරීම මොකටද මේ සංසාරයෙන් එතරට යන්න නෙමෙයිනේ මේ සංසාරයෙන් මිදෙන්න නෙමෙයිනේ තවත් මේ සසරට ඇලෙන්නනේ සූදානම්කමති සූදානම තියෙන්නේ අන්න ඒකයි මෙතන සඳහන් කළේ මේ ලෝකේ අපට වටින කිසිම දෙයක් පරලොව යනකොට අපිට වටින්නේ නැහැ මේ ලෝකේ රැස් කරපු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සියලුම දේවල් මෙහෙම දාලා තමයි අපි යන්නේ අන් ඒක නිසා මේ ආත්මයට බොහෝ දෙනා ඇලුම් කරනවා ඒ ඇලුම් කරන නිසා ප්‍රමාදී බව බොහෝම උසස් ආකාරයෙන් තිනවා ප්‍රමාදී බව ඒ ප්‍රමාදේ හැම කල්හිම අපි සංසාරයටමයි යදලා දාන්නේ සතර අපායටමයි පෙරලන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අබේ රාජ කුමාරයාට මේ කරුණ මනාව පැහැදිලි කළා අර නලගණිගේ කයට ඇලිලා බැඳිලා ඇය උපාදාන කරගත්ත තරම නිසා ඔබට හිතේ උපදින දුක සන්තාපය පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් බලන්නකො පින්නතුනි. උපාදානයේ නිසානි. අල්ලා ගැනීම නිසානි. ආන් ඒක නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමරුනි ඔබ ඇයගේ මේ මරණය නිසා අන්නන පළවෙනි දවස මේක නෙමෙයි පෙරත් සංසාරේ මැය වෙනුවෙන්ම ඔබ අඬපු වාර මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ ඇය වෙනුවෙන් මේ සංසාරේ ඔබ හලාපු කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි ඒ තරම් කඳුළු මැය වෙනුවෙන් හලලා තියෙනවා නමුත් තවත් ඇය වෙනුවෙන් අඬනවා ওই විදිහට ගියොත් ඉදිරියටත් ඇය වෙනුවෙන් අඬන්න ඔබට සිද්ධ වෙනවා ආන් ඒක නිසා මේ කයට ඇති වුණ බැඳීම පසෙක තියලා ඇය අරගෙන ආපු කාවිෂයට කර්මයට අනුව ඇය මෙලවින් යන්න ගියා ඔබට ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට මනාව හොඳ සාධාරණයක් කර ගැනීම සඳහා ඔබ වෙහෙසිය යුතුයි ඔබ උත්සාහ කළ යුතුයි ප්‍රමාදී පුද්ගලයෙක් නොවිය යුතුයි වීරවන්තයෙක් හැටියට තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්න මේ අභිඥාදී දැඩි ගුණයන්ගෙන් සදහටම මිදෙන්න අභිඥාදී මහා ගුණයන් හැමදාම සංසාරය ඇති කරගන්න ගුණ නුවණින් පොහසත් වෙන්න දියුණු වෙන්න අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ අපි හැම මොහොතකම උත්සාහ කළ යුත්තේ මේ ලැබිච්ච අවස්ථාව එතර වෙන්න මගක් බවට පත් කරගන්න සුගතියට ඉනිමගක් බවට පත් කරගන්න සතර අපායට වැහුණ දොරක් බවට පත් කරගන්න පෙර සංසාරි අසීමාන්තිකව කරපු පින් වියදම් කරලා
ලබාගත් සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් අපිට තියෙන්නේ. ආන්ගේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් අපෙන් වෙන්න ඕනේ. අබේ රාජ කුමාරයාට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ සංසාර ගමනේ ඇය වෙනුවෙන් අඬපු වාර සීමාවක් නැහැ. මතුවට අඬන්න වෙන වාර ගන්නත් සීමාවක් නැහැ. ඒක නිසා නැවත නැවත සංසාරේ ඉපදිලා මේ විදිහට අසීමාන්තික දුක් අනුභව කරනවට වඩා සතර අපායෙන් මිදෙන්න ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සැබෑ අවබෝධයෙන් මෙලවින් සමුගන්න දවසට සුගතියෙන් සුගතියට ගමන් කරන්න දුගතියෙන් මැගහැර ගන්න පුළුවන් වටිනා ජීවිතයක් පෝෂණය කරන්න මේ මනුස්ස ජීවිතයෙන් කටයුතු කරන්න අවවාද කරන්නේ. ඒක ඔබ අපි හැමෝට මෙහිමයි. බෝධිරාජ කුමාරයාට නම් කරුණු පැහැදිලි කර කර භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරලා ඉවර වෙනකොට ඔහු එක මනාව තේරුම් අරගෙන දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයෙන් බිම්බිස අබේ රාජ කුමාරයා ඒ ආර්ය මාර්ග ඵලෙ පිහිටියා. පින්නතුනි අපි කෙටියෙන් කරපු මෙවන් දේශනාව මනාව විස්තරාත්මකව හිතන්න ඕනේ. ඒ ගැන මනාව කල්පනා කරන්න ඕනේ. ඒ කරුණක් කරුණක් ඔස්සේ ඈතට යන්න ඕනේ. දේශනා කරන්න පුළුවන් ටිකයි අපිට හිතන්න තියෙන හුඟක් දේවල්. ආන් ඒක නිසා පංචස්කන්ධයට ඇලෙන්නේ නැතු බොහෝ දේ උපාදාන කරගන්න නැතු තමා විසින් තමාටම උපාදානේ වෙන්නේ නැතු මේ ගතසිත කය වෙහෙසවල ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සංසාරයෙන් එතර යන්න භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව ඔබ සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියට බෙල් සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.